नमस्कार वेवा बुधु रुअनत समदा बुधु हिमि शरणयामि नमस्कार वेवा दमरुअनत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुअनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुअनत समदा तिसारण शरणयामि साधु 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 අපගේ අපි කාගේ කල්යාණ මිත්‍ර මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි ව්‍යවහාරික වශයෙන් අලුත් අවුරුද්දක් ආරම්භ වෙනකොට ඔබට මේ අවුරුද්දේම සිහි තබාගෙන සත්පුරුෂ නුවණ තියෙන සත්පුරුෂ පින්වන්තයෙකුට පුරුදු කරන්න පුළුවන් දහම් පණිවිඩයක් ලබලා දෙන්න හරි ආශාවෙන් අද දවසේ මේ ධර්ම දානේ දායකත්වයේ දරන්නේ ගම්පහ නැඳුන් ගමුවේ පදිංචි සම්පත් සමරකෝ මහත්මයා සහ එම මහත්මිය විසින් හැමදාම අලුත් අවුරුද්දක හාහා පුරා කියලා දවසේ දහම් පණිවිඩයක් දෙන්න ඕන කියලා මේ ධර්ම දානේ සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මුළු අවුරුද්දේ පමණක් නෙවෙයි ජීවිත කාලෙම මතක තියාගන්න ඕන භාග්‍යතුන් වහන්සේ වදාළ පරම ගම්භීර දහම් පණිවිඩයක් තමයි අද ඔයාලට අහන්න ලැබෙන්නේ. හරිම මිහිරි මේ දහම් රසය කියන එක හරිම මිහිරි දෙයක්. හිතාගන්න බෑ භාග්‍යතුන් වහන්සේ අනේක ප්‍රකාර විදිහට දහම් අර්ථ මතු කරන හැටි. ඒ ධර්මයේ මතු කරන හැටි. බුදුරජාණන් වහන්සේනේ ධර්මස්වාමී. ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. වහන්සේ ධර්ම දේශනා කරනකොට ප්‍රශ්න විදිහට ප්‍රශ්න අහ අහ ධර්මයේ දේශනා කරනවා. ඒවට කියනවා වේදල්ල කියලා. අහනවා දැන් බලන්න ඒක නාමකින් එක කියන්නේ මොකද්ද කියලා අහනවා. එතකොට සෝපාක ස්වාමීන් වහන්සේ කියනවා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා සියලු සත්ත්වෝ ආහාරයෙන් යැපෙන්නේ. ඒ ද්වේ නාමකින් දෙක කියන්නේ මොකද්ද? නාමංච රූපංච නාම රූප ස්වාමීනි. මේ විදිහට දහම් පරයය යනවා දෙබස් විදිහට. එවැනි වූ ධර්මයක් බුද්ධ ශාසනයේ තියෙනවා දෙබස්. ඒ දහම් පරයයට කියනවා වේදල්ල කියලා. ඊළඟට ධර්ම පරයයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා ඒ ධර්මයේ සූත්‍ර ඒ දේශනා කරන ධර්මයේම අවසානයේ එකතු කරලා ගාථා දෙක තුනකින් මේ සංක්ෂිප්තව දේශනා කරනවා විස්තර විදියට කියලා පස්සේ ආය සංක්ෂිප්තව කියනවා. එතකොට ඒවට කියනවා ඉති උත්තර කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා මේ විස්තර කර කර ඒවට කියනවා වෙය්‍යාකරණ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා ගාථා සහිතව ඒකට කියනවා ගෙය්‍ය කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා කවි විදිහට ඒකට කියනවා ගාථා කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා පින්වත් මහණෙනි මෙවැනි වූ ආශ්චර්ය අද්භූත කරුණු ඇත කියලා. අද්භූත කරුණු ඒකට කියනවා අච්චරි අද්භූත ධම්ම කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා දහං කරුණු පරියාය විදිහට ඒකට කියනවා සුත්ත කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා පෙර ජීවිතවල මෙසේ වුණා කියලා දහං අර්ථ මතු කරනවා.
ආනෙකට කියනවා ජාතක කියලා. අද මේ පින්වතුන්ට මේ අලුත් අවුරුද්දේ අහන්න ලැබෙන්නේ ඉස්සල්ලාම ජාතක කතාව. හරිම ලස්සනයි. මේ ජාතක කතා මම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරපු නුවණ වැඩෙන බෝසත් කතා 25 පොත් වහන්සේ කියවුවේ කි පළවෙනි ජාතක කතාව. මේ ජාතක කතාව කියවද්දී මම හරියට ප්‍රීතියටපත් වුණා. ඒ නිසාමයි ඔබටත් ඒ දහම් ප්‍රීතිය ඇති වේවා කියන අදහසින් ඒ දහම් පරයය මේ ඇත්තන්ට අද අහන්න සලස්වන්නේ. එතකොට හරි පුදුම හිතෙනවා ඉස්සර අපි ජාතක කතා පොත් වහන්සේ නමක් ගත්තොත් එහෙම ඔහි කියවනවා එක්ක කතා. මම නම් ওই ටිකක් කියවලා ඔහේ පොත් වහලා දෙනවා. කතා කියවන්න බෑ කියලා. ඒ තමයි අපිට ඒ ධර්මයේ අර්ථ ගන්න විදිය තේරෙන්නේ නැහැ. නමුත් මේ අලුතෙන් දැන් මේ බෝසත් කතා පරිවර්තනය කරනකොට තමයි තේරෙන්නේ සත්පුරුෂයෙකුට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. අපිම අහන අපිම කියවන දේවල් වල අපිම අර්ථ දන්නේ නැහැ. සත්පුරුෂයා ඒක මතු කරනවා. ඒ නිසා බලන්න අද අහන ජාතක කතාවේ තියෙන දහන් අර්ථය මුළු ජීවිතේටම අඳුර දුරු කරන පහනක් වගේ. මේක මෙහෙමයි උනේ. බුදුරජාණන් වහන්සේට කෙනිහිරිකම් කොළානේව දේවදත්ත. දේවදත්තගේ කෙනිහිරිකම් මහාන වෙනකොට තිබ්බේ නෑ. ඔය අපි එක එක කතාවල අහලා තිබ්බට ඔය බෝධිසත්ව කාලේ මේ සිදුවක් කුමාරයයි දේවදත්ත කුමාරයයි හැප්පුණා කියලා එහෙම නෑ. කිරිපැණි වගේ හිටියේ. ඊළඟට රජකම රාජ සම්පත්තියත් අත්හැරලා ඇයි යසෝදරාව මේ බුදුරජාණන් මේ සිදුවක් කුමාරයත් එක්ක විවාහ වුණා. ඊට පස්සේ සුප්පබුද්ධ රජුරන්ට හිටපු එකම දරුවා. සුප්පබුද්ධ රජුරන්ගෙන් පස්සේ රජකමට පත් වෙන්නේ දේවදත්ත. රජකමත් අත්හැරලා මහාන වෙනවා කියන එක සද්ධාවකින් කළ යුතු දෙයක්. එහෙමයි දේවදත්ත මහාන වුණේ. බුදුරජාණන් වහන්සේ මරාගෙන බුදු වෙන්න මහාන වුණේ නැහැ. ඊට පස්සේ මහාන වෙලා දැන් ඔන්න බණ භාවනා කරනවා. හිටපන් උඹට කියලා බණ භාවනා කළෙත් නැහැ. මේ ධර්මය අවබෝධ කරගන්න අදහසින් තමයි භාවනා කළේ. නමුත් මේ ලෝකේ මෙහෙම දෙයක් තියෙනවා. දහස්පිටියා පැලේකට වතුර පොහොර වැටෙනකොට දහස්පිටිය ගහ හැදිලා දහස්පිටිය මල් නෙන්නේ සමම්පිච්ච මල් නෙන්නේ. සමම්පිච්ච ගහකට වතුර පොහොර වැටුණාට පස්සේ සමම්පිච්ච මල් නිපිපෙන්නේ. ඒකේ දහස්පිටිය පිපෙන්නේ නැහැ. ඒ වගේ බණ අහනකොට බණ කියනකොට ඊළඟට ධර්මයේ විමසනකොට එයාගේ හිත ඇතුලේ තියෙන්නේ අසත්පුරුෂ බීජ නම් අසත්පුරුෂයාගේ වැඩෙන්නේ අසත්පුරුෂ බීජේ. සත්පුරුෂයාගේ තමයි සත්පුරුෂ බීජේ වැඩෙන්නේ. ඒ නිසා ධර්මයේ ඉගෙන ගත්තත් අසත්පුරුෂයා ඒ ධර්මෙන් අනිත්‍යය හෙලා දකිනවා. අනිත්‍යම් කටවල් වැහෙන්න බණ කියනවා. එක්කෙනෙකුට මොකක් කියවා ගන්න බැරුව යනවා. ඊළඟට අසත්පුරුෂ බීජේ මෝල් කරගෙන බණ වලින් වචන අරන් ලියනවා. අනිත් අයට කතා කරගන්න බැරි විදිහට. ඊළඟට සමාජයේ වැජබී පෙනී හිටිනවා. ඒක තමයි බීජේ. දේවදත්තටත් ඒක වුණේ. ඊට පස්සේ දේවදත්ත කාලයක් ගියාට පස්සේ දැන් තවම නෑ. දේවදත්ත දවසක් කල්පනා කරලා දැන් අහසින් යන්න පුළුවන්. ඊට පස්සේ තවම තරහා අල්ප මාත්‍රයක් නැහැ බුදුරජාණන් වහන්සේ ගැන. ඊට පස්සේ දවසක් කල්පනා කළා අනේ අපේ භාග්‍යතුන් වහන්සේ දැන් මේ විවේකයෙන් එන්න ඕන. උන්වහන්සේ හරියට පිරිසට ධර්මයේ දේශනා කරනවා. දැන් මමත් අහසින් යනවනේ. මටත් මිහිරට බණ කියන්න පුළුවන්නේ. මම ඔය ධර්මාසනේ මම ඉඳගෙන මමත් පින්වත් මහණෙනි කියලා ධර්මයේ දේශනා කළා නම් අපේ මස්සිනා ස්වාමීන් වහන්සේනේ උන්වහන්සේටත් විවේකී හම්බ වෙනවා කියලා හිතුවා. ඒ කියන්නේ බුදු කෙනෙක්සේ බණ කියන්න. බුදු කෙනෙක් වගේ බණ කියන්න හිතුවද එතනින් ඉවරයි.
මේ ලෝකෙට කල්ප සීයකටත් එක බුදු කෙනයි පහළ වෙන්නේ. ඔන්න තවම තරහක් නැහැ. දැන් ආවේ හිත ඉස්සල්ලාම සිතිවිල්ල සංඝයා එයාගේ යටතට ගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේට විවේකයෙන් ඉන්න ඕන. මම ඔක්කොම ටික බලාගෙන කරගෙන යන්නම්. ඊට පස්සේ මෙයා පිරිස මැද එදා මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්ද රාජ රාජ මහා මාත්‍ය විසාකා අනේ පිටු සිටුතුම ඇතුළු පිරිසක් සමග භික්ෂු භික්ෂුණී බොහෝ පිරිසක් එදා බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහන්න ඇවිල්ලා. ඊට පස්සේ මෙයා කල්පනා කළා දැන් ඇහුවොත් මම මේක බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ඔකට කැමති වෙනවා. දේවදත්ත මම විවේකයෙන් ඉන්නම් ඔයා මේ සංඝයාට අනුවාද අනුශාසනා කරගෙන ඉන්න කියලා මේ කියනවා. එතකොට රාජරාජ මහාමාත්‍යවරු මැදනේ මේ ප්‍රකාශය කරන්නේ ස්ථිරයි. උපාධියක් ලැබුණා වගේ. ඒ නිසා දැන් අහන්න ඕන කියලා අර පිරිස මැද නැගිට්ටන්නේ. මේක විශේෂ සිද්ධියක් නිසා මම මේ කතාව කියන්නේ. පිරිස මැද නැගිටලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ විවේකයෙන් වැඩ සිටින සේක්වා. මම මේ සංඝයා පරිහරණය කරන්න මේ සංඝයාට අවවාද අනුශාසනා කරගෙන සංඝයා පාලනය කරන එක මං කරන්න. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සැනින් වදාලා අලං දේවදත්ත. මේ දේවදත්ත වැඩක් නෑ. ඔහොම හිතන්න එපා. මහා ඒවන් දේවදත්ත. ඔහොම කියන්න එපා. දෙවෙනි පාරක් කිව්ව ස්වාමීනි ඔබ වහන්සේ ටිකක් විවේකයෙන් ඉන්න. මං සංඝයා පරිහරණය කරන්න. දේවදත්ත ඒක ඔබට රුචි නොවේවා. තුන්වෙනිම පාරක් කිව්ව ස්වාමීනි මම මට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පිරිසටම අවවාද අනුශාසනා කරගෙන මගේ යටතට ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මං අවවාද අනුශාසනා කරන්න. දේවදත්ත ඔබට ඒක රුචි නොවේවා. හතරවෙනි පාරක් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ විවේකයෙන් ඔබ වහන්සේට කොච්චර හොඳයිද මම මේ වැඩේ කරනකොට. භාග්‍යතුන් වහන්සේ වදාළා දේවදත්ත සාරිපුත්ත මොග්ගල්ලානටවත් මම සංඝයා පාලනය කිරීම බාර දෙන්නේ නැහැ කියලා. ඒ විකේ කටතොළු වුණ කෙලතොළු වුණ ඔහිට කොහොමද සංඝයා බාර දෙන්නේ හැව. මෙලෝ කල්පනාව ශක්තියක් නැති ඔහෙට කොහොමද හැව සංඝයා බාර දෙන්නේ. අර රාජ රාජ මහා අමාත්‍යවරු මැද කෙලතුළු කිව්වා කියලා අන්නික වචනේ. කෙලතුළු කිව්ව වචනේ කිව්වා කියලා ඒ වෙලාවේ ඇති වුණා කියනවා තරහසිත. ත්‍රිපිටකයේ තියෙනවා දේවදත්තට පළවෙනි තරහසිත ඉපදුනා කියලා. පළවෙනි තරහසිත ඉපදුනා කියනවා ඒ වෙලාවේ. දැක්කද ආ ප්‍රතිරූපයට වදිනකොට මට මෙහෙම කිව්වා. ප්‍රතිරූපයට වැදුනොත් දේවදත්තෙක් බිහි කරන්න පුළුවන්. තමන්ගේ තැනට වැදුනොත්. ඊට පස්සේ මොකද කළේ? ඒ වෙලාවේ වැන්දා. ගිහිල්ලා වැඳලා ප්‍රදක්ෂිණා කරලා තමයි යන්නේ. දැක්කද? තරහා හිතිලත් අර වත කරලා යනවා. හොයාගන්න බෑ පිටට. එදා ඉඳලා තමයි කෙනීර් කන්ටික පටන් ගත්තේ. සංගයා විහිද කොලා ගල් පෙරල්ලුවා නාලාගිරිය එව්වා දුනුවාය දෙව්වා දේව අජාසත් අල්ලගත්තනි ඉරිදි ප්‍රාතිහාරි පාල සරපයෝ ඔතාගත්ත දරුවෙක් වගේ ඔඩොක්කුවේ පහල වුණා. මුළු ඇඟේම සරපයෝ ඔලුව විතරක් පේනවා දරුවගේ. දේ අජාසත ගෑ ගහලා නැගිට්ටම් ඉරවසර වැටිච්ච දරුවගෙන් සරපයෝ මැඳින් දේවදත්ත මත වුණා. ඊට පස්සේ මේ පුදුම කෙනෙක් කියලා රජුරෝ බය වෙලා ඊට පස්සේ මොනවද කිව්වා? නෑ නෑ ඔබට අවවාද අනුශාසනා කරන්නම් කිසි දෙයකට බය වෙන්න එපා කිව්වා මං වාගේ කෙනෙක් ඔබට අනුශාසනා කරන්න ඉඳිද්දි. සතුටු වුණා අජාසත්. ඊට පස්සේ අජාසත් පැහැදුනා. හරි පුදුමයි කියන්නේ අජාසත් දේවදත්තට පැහැදෙන්නේ සාරිපුත්තයන් වහන්සේත් රජගහනුවර ඉඳිද්දි. මුගලන් මහරහතන් වහන්සේත් ඉඳිද්දි බුදු කෙනෙකුත් ඉඳිද්දි මහා කශ්‍යප මහරහතන් වහන්සේත් ඉඳිද්දි අසත්පුරුෂයාට පැහැදුනානේ. අසත්පුරුෂයාට පැහැදිලා ඉන්න තාක්කල් සාරිපුත්තයන් වහන්සේ වටින්නේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ වටින්නේ නැහැ. මහා කශ්‍යප මහරහතන් වහන්සේ වටින්නේ නැහැ. දැක්කද? ඔය වාගේ අදත් ඇති ලෝකේ උත්තම අය අසත්පුරුෂයන්ට පැහැදිලා ඉන්න තාක්කල් උත්තමයෝ ගැන ගානක්වත් නැහැ.
හැබැයි යම් දවසක උත්තමයා උත්තමයා විදිහට තේරුණොත් එදාට ලෝකී උත්තමයෝ නෑ. ඒකයි. ඒ නිසා මේ ලේසි නෑ මේ අසත්පුරු සාස්ත්‍රය කියන එක. ඊට පස්සේ ඔහොම වෙලා දැන් අජාසත්ත්ව පැහැදිලා මේ මොනවද උදේට දානි හැලිසීයයි දවල්ට දානි හැලිසීයයි ඒ කාලේ හවහටත් වළඳලා තියෙනවනේ. එතකොට හවහට දානි හැලිසීයයි යවනවා. ඊට පස්සේ සංඝයා මේ බුදුරජාණන් වහන්සේට කියා හිට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඉරිසියා කරන්න එපා කිව්වා. මේ මතක තියාගන්න කිව්වා වෙළඹට මේ කොටලු දෙනට පැටවෙක් ඉපදින්නේ ඒ කොටලු දෙනගේ අවසානය කිව්වා. ඊළඟට උග්ගහක මේ මල් පිපෙන්නේ අවසානෙට උණගහක මල් පිපෙන්නේ අවසානෙට කිව්වා. ඒ වගේ තමයි අසත්පුරුෂයාට ලාභ සත්කාර උපදින්නේ යාගේ අවසානෙ කිව්වා. අවසානයේ දේවදත්ත මේ පාරේ යනකොට මිනිස්සු කෙල ගහනවා. ඔයාලා අහලා නැතුව ඇති දේවදත්ත මැරුණාට පස්සේ මුළු සැවැත් නුවරම ගෙයක් ගෙයක් ගානේ කිරිබත් හදලා තියෙනවා. දේවදත්ත පොළොව පලාගෙන ගියාට පස්සේ දෙවිවරු ප්‍රීති ഘോഷා කරලා දිව්‍ය බෙර වායලා දිව්‍ය ගීතිකා ගයන්න පටන් ගන්න තියෙනවා. තරම්ම තිත් වෙලා අවසානට කාත් කවුරුවත් නැති වෙලා ගියා දේවදත්තට. එතකොට දේවදත්තට කාත් කවුරුවත් නැති වෙලා ගෙවල් වලට ගිහිල්ලා බලෙන් දාන ඉල්ලලා දෙනවා දේවදත්ත. කාණ්ඩ මොනවාරි දියල්ලා කියලා. ආනෝයි කතාව ඇති වුණු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි ඔය දේවදත්ත ඉස්සරත් ওই විදිහටම පිරිහුණා කියනවා. ලාභ සත්කාරයෙන්. ඔන්න දැන් තමයි ජාතක කතාව. මේ ජාතක කතාවේ නම සබ්බ දාඨ ජාතකේ. ඒ කාලේ මහා බෝධිසත්වයෝ රජ්ජුරුවන්ගේ පුරෝහිතය වෙලා ඉපදුනා. ඉපදුනාට පස්සේ ඒ පුරෝහිත බමුණට පුරාණ පුස්කොළ පොතකින් හම්බ වුණා, නිදන් වඳුලකින් හම්බ වුණා පෘථිවි ජය කියලා මේ පෘථිවිජය මන්ත්‍රය කියලා එකක්. මේ මන්ත්‍රයේ කටපාඩම් කරගෙන සිද්ධි වුණාට පස්සේ මුළු පෘථුවියම තමන්ගේ අනසකට ගන්න පුළුවන්. මේ මන්ත්‍ර බලය. හැබැයි මේ කවුරුත් ඉන්න තැන නැතුව සිද්ධි කරගන්න ඕන. මේ පුරෝහිත බමුණා මේ පුරාණ මන්ත්‍රයන් නිසා කැලේ ගිහිල්ලා ගල් තලාවකට වෙලා කාටවත් කටහඬ ඇහෙන්නේ නැති මායිමක ඉඳලා මන්ත්‍රයේ කටපාඩම් කර කර දුංග ගහ ඒ මේ සුවඳ පත්තු කරලා පාම් පත්තු කරලා සිද්ධි කර කර සිද්ධි කර කර සිද්ධි කර කර කටපාඩම් කර 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 සිද්ධි කරා. සිද්ධි කළා කියන්නේ මුළු ඇඟටම කිඳා බහිනවා මන්ත්‍රේ. මුළු ඇඟටම කිඳා බහිනවා මන්ත්‍රේ. අපේ ඇඟටම කිඳා බැහැලා තියෙන මන්ත්‍රයක් තියෙනවා. මොකද්ද? දුක. මොකක් හරි අඬ වැඩියාවක් තියෙනවාමයි. ඒක සිද්ධි වෙලා තියෙන්නේ. කරදර. හැමදාම මොකක් හරි තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ මන්ත්‍රේ සිද්ධි වෙලා මේ මන්ත්‍රේ නෙවෙයි අර පෘථිවි ජය මන්ත්‍රේ. ඒක සිද්ධි කරගත්තා. සිද්ධි කරන අතරේ ඔය ගල් පර්වතේ යහ වැති ගුහාවක හිටියා නරියෙක්. හිවලේ මේ හිවලා කලින් ජීවිතේ බමුණෙක් වෙලා ඔය පෘථිවි විජය මන්තරේ මේ පෘථිවි විජය මන්තරේ මේ සිද්ධි කරගෙන හිටපු කෙනෙක්. ඒ සිද්ධි කරගෙන ඉඳලා නැවත මතක් වෙනකොට කියනකොට අරය මේ කටපාඩම් කරනකොට අර හිවලටත් ඒ කටපාඩම් හිටියා. එයාටත් සිද්ධි වුණා. එයාටත් මන්ත්‍ර බලයේ පිහිටියා. පුදුම දේවල් ඉතින් මේ. ඊට පස්සේ අර මේ පුරෝහිතයා සතුටින් කෑ ගහලා කිව්වා මට මේ මන්ත්‍රයේ සිද්ධි වුණා කියලා. කියන උරෙන් ඉවලත් එළියට ඇවිල්ලා කිව්වා මටත් සිද්ධි වුණා බොල කියලා. එතකොට බෝධිසත්වයන් හිතුණා අයියෝ මේ හිවලෙක් මේවා කටපාඩම් කරගත්තා කියන්නේ ඉවරට ඉතර හිටපියතෝ අල්ලනවා කියලා පැන්නුවා. අල්ලන්න බෑ. ඉතින් පුරෝහිතයා මාලිගාවට ආවා. අර හිවලා ගිහිල්ලා මේ හිවල් දෙනකගේ නාරි දෙනකගේ වලිග හැපුවා ගිහිල්ලා
ඊට පස්සේ අර මේ නඩි දෙන අහනවා මොකද තොට මේ ඇහැදිච්ච අමාරුව. ඊට පස්සේ කියනවා ඇයි උඹ එහෙම කියන්නේ? මේ උඹ හිතුවද මොකක්වත් දන්නේ නැති එකෙක් මං කියලා. ඊට පස්සේ තෝ මොනවද යකෝ දන්නේ? දැන් අසත්පුරුෂකම කියන්නේ අසත්පුරුෂයා වැඩ පෙන්නන්නේ කවුරු ළඟද? අසත්පුරුෂයා ළඟ නෙමෙයි ගෑණියෙක් ළඟ. පෘථුවිය අල්ලන මන්තරයේ සිද්ධි වුණ නරියා ඒක පෙන්වන්න ගියේ මේ නරි දෙනෙක් ගෙවල් ගහපලානේ. ඕවාගේ තමයි ගෙවල් වල තියෙනවා. ගෙදර තමයි ලොක්කෝ. මේ මොකද්ද නැත්තරම නැති වෙන්න ලෝකෙන් බැනුම් අහලා ගෙදර ඇවිල්ලා ගෑණි ඉස්සර අපිට වැඩ පෙන්නනවා. එයා තමයි ගෙදර ලොක්කා. එයාගෙන් අහලා තමයි ඔක්කොම ටික කරන්න ඕන. ඒ නිසා ගෑනුන්ට වැඩ පෙන්නනවා කියන්නේ ගෑනුන්ට තමන්ගේ දක්ෂතා පෙන්නනවා කියලා කියන්නේ. ඒ ඔක්කොම අසත්පුරුෂ බීජ. සත්පුරුෂයා උතුම් දේවල්, දුර්ලභ දේවල් නීච තැනදී පාවිච්චි කරන්නේ නැත. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ අර නරිය කියනවා හිටපිය බලන්න මගේ වැඩ පෙන්වන්න තොට කියලා මන්තරී අධිෂ්ඨාන කළා. මන්තරී අධිෂ්ඨාන කරනකොට අර පැත්තෙම හිටපු හිවල්ලු කූමෙල දන ගැහුවා. මෝ මේ ඊළඟට මෝ දන ගැහුවා, ගෝන්නු දන ගැහුවා, වලස්සු ඇවිල්ලා දන ගැහුවා, සිංහයෝ දන ගැහුවා, ඇත්තු දන ගැහුවා මහා සේනාවක්. ඊට පස්සේ අර හිවලා එතන හිටපු හොඳ නරි දෙන මේ නරිච්චියක් මේ අග මෙහෙසිය කරගත්තා. කොල ඇත්තු දිග දල තියෙන ඇත්තු දෙන්නට කිව්වා වර මෙහෙදි කියලා. ඔන්න ඇත්තු දෙන්න ඇවිල්ලා බයේ ගුළු වෙලා ඉස්සර හිටගත්තා. ළඟ හිටපියව කිව්වා දෙන්න ළඟ හිටියා. දැන් දල පුටුව දෙන්නෙක් මේ. ඊට පස්සේ හිටපු කේසර සිංහයාට කතා කළා. ඔය කරණමක් ගහලා පැනපිය කිව්වා මේ ඇත්තු දෙනගේ උඩට. ඉතින් කියන දේ කරන්නේ මම මන්තර බලේනේ. ඔය මන්තරද දන්නේ? සමහර ගෙවල් වල බවලතුන්ටත් ඔය යම් යම් මන්තර තියෙනවා කියලා මුළු ගෙදරම ගන්නවා අනසක තමන්ගේ අතට. ඊට පස්සේ කරණමක් ගහලා සිංහයා නැංගා අලි දෙන්න උඩට, ඇත්තු දෙන්න උඩට ගිහලා මේ ඇතාගේ ඇඟේ පාද දෙකක් තියෙනවා, මේ ඇතාගේ ඇඟේ පාද දෙකක් තියලා දැන් හිටගෙන ඉන්නවා ඇත්තු දෙන්න උඩ. ඊට තව ඇතෙකුට කතා කරලා කිව්වා මාව උස්සල තියපන් අර සිංහයා ගැඟ උඩ. ඊට කෝ මගේ මහබිසව කියලා නරිච්චි ඇතරන් තිබ්බා සිංහයා උඩ. නුසුදුසුදී අසත්පුරුෂයාට යමක් ලැබුණොත් ඉවරයි ඉවරයි. ඒකනේ මන්තර පොත් හම්බේනවා අසත්පුරුෂයන්ට ඉවරයි. එකාට එකෙක් කරගන්නවා. ඊට පස්සේ මොකද වුණේ? ඔන්න දැන් මේ විදිහට ඉන්නකොට අර හිවලට හිතුණා මෙහෙම හරියන්නේ නැහැ, මනුස්ස රාජ්‍යයත් අල්ලන්න ඕන කියලා. බරණැස් නුවර වටලෑවා. බරණැස වට කළා. සම්පූර්ණ වට කරගෙන අරින් සත්තු සේනාව එනකොට දොරවල් වැහුවා හතර පැත්තෙම. දොරවල් වහලා ඊට පස්සේ හිවලා කෑ ගහලා කියනවා එක්කෝ යුද්ධ කරපන් නැත්නම් රාජධානි දියම්. ඊට පස්සේ පුරෝහිත බමුණට ආරංචි වුණා හිවලෙක් ඇවිල්ලා මෙහෙමයි කියලා. ඒ කාන්තෙන් පුරෝහිතය දැනගත් අර මන්ත්‍රී ඉගෙන ගත්ත එක තමයි වෙන්නේ. ඊට පස්සේ රජුණන් කිව්වා රජතුමනි ඕක මම මේ මැදිහත් වෙන්න ඕන, ඒ නිසා මම ගිහිල්ලා බලන්න කියලා අර ප්‍රාකාරය උඩට නැගලා කිව්වා ඒ ජරා හිවල තෝ කොහොමද මනුස්ස රාජ්‍යයක් අල්ලන්නේ? ඊට පස්සේ නෑ තෝ මොකටද ආවේ? ඊට පස්සේ කිව්වා රාජ්‍ය අල්ලන්න ආවේ එක්කෝ යුද්ධ කරන්න ඕන නැත්නම් රාජ්‍ය මට දෙන්න ඕන. ඊට පස්සේ කියනවා ජරා හිවල තෝ කොහොමද මනුස්ස රාජ්‍යයක් අල්ලන්නේ? ඊට පස්සේ කිව්වා මම සිංහයෝ ලවා සිංහ නාද කරවනවා. සිංහ නාද කරාට පස්සේ මිනිසුන්ගේ කන් අඩි පුපුරනවා. එතකොට මං ඇවිල්ලා ඔක අල්ලනවා කිව්වා. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න මම රජ්ජුරුවත් එක සාකච්ඡා කරලා ඉන්නම් කියලා බැස්සා ප්‍රාකාරෙන්. දැන් ප්‍රාකාරෙ පිටනේ සත්තු ඔක්කොම ඉන්නේ. යොදුන් ගානක් බර නැසුනර වටේ සත්තු. ඊට පස්සේ ඇවිල්ලා මේ තල පිටි එකක් හදලා ක්ලේ වාගේ
පිටි එකක් හදලා සියලු මිනිසුන්ගේ කන්වල ගෙවුවා. ගබඩාවෙන් අරන් සතා සිව්පා වගේ කන්වල ගෙවල්වල ඉන්න සතා සිව්පා වගේ පවා කන්වල පිටි ගෙවුවා. ඉක්මනට කළා රාජාඥාවනේ, ඉක්මනට කළා, කරලා ඔක්කොම කන් වැහුවා. වහලා මේ පුරෝහිත බමුණ ආය ප්‍රාකාරණය කළ කිව්වා, ජරා හිවල තෝ කොහොමද මේ මනුස්ස රාජ්‍ය අල්ලන්නේ? ඊට පස්සේ කිව්වා, ඇයි යකෝ තොට මම කිව්වා ඇහුන්නේ නැද්ද? මං සිංහනාද කරවලයි ඕක අල්ලන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා, තොට කොහොමද සිංහනාද කරවන්න පුළුවන්නේ? පුළුවන් නම් තෝ ඒ ඉඳගෙන ඉන්න සිංහයාලවා සිංහනාද කරවපිය කිව්වා. ඊට පස්සේ මොකද කළේ? හිටපිය තොට කියලා අර නරියා අන කළා අර තමන් ඉන්න සිංහහට, තමන් ඇඟ උඩ ඉන්න ඒ සිංහහගේ සිංහනාද කරපං කියලා. කාන් අඩි පුපුරන්න සිංහනාද කරපංකෝ. සිංහනාද කරන්ට අරයා බලය ගත්තා ශක්තිය. ගන්නකොට අර ඇත්තුන්ගේ පිට මෙහෙම ඇකිල්ලෙනවා. ඇයි හයිය ගණ්ඩපේ? මෙහෙම ඇරන් සිංහනාද කළා. සිංහනාද කරපු ගමම්ම ඉස්සෙල්ලාම කං අඩි පිපිරුවේ අර හිටපු ඇත්තු දෙන්නයි. ඇත්තු දෙනයි කං අඩි පුපුරල ඇත්තු දෙන්න බය වෙලා එහෙම ඔලුව උස්සලා සිංහයා බිම දාලා අර නරියා වැටුණානේ, වැටුණා නරියා චප්ප කරලා බෙටි හලාගෙන දිව්වා. දුවනකට අර සත්ව සිව්පාවෙන් කං අඩි පුපුරල එකාට එක ඇනගෙන පාගගෙන මරාගෙන පුළු පුළුවන් අය කැලවලට දිව්වා. බරණැස් නුවර වටේම මිනි කඳු ගණන් සත්තුන්ගේ. ඊට පස්සේ කං අඩි ඔක්කොම ඇතුළේ හිටපය අයින් කළා. මේ අර කං වල වහපො දොරවල් ඇල්ලකෝ කැමැති තරම මස් කාපල්ලා කියලා. ඇයි සත්තු මැරිලානේ? ඊට පස්සේ මිනිස්සු කාලා කොතෙක් ගන්නද? ඒ සත්තු හැම ගහලා මස් තීරු තීරු වලට කපලා අවුවේ තියලා වේලලා ගබඩා වලට දැම්මා කියනවා. එදා ඉඳලා තමයි කියනවා මස් වේලන එක පටන් ගත්තේ. මස් වේලලා තියාගන්න එක පටන් ගත්තේ එදා ඉඳලා කියනවා. ඊට පස්සේ දැන් කතාව මේකයි. බුදුරජාණන් වහන්සේ වදාලා අසත්පුරුෂයා දැක්කද හෙව්වා ඒ කාලෙත් පිරිහිච්ච හැටි. මහා සේනාවකට අධිපති වෙලා ඉඳලා. ඒ නිසා පින්වත් මහණෙනි, ලාභ සත්කාර කියන්නේ පිරිහෙන දේවල් කියලා වදාලා. ඔය කතාව කියනකොට මට මතක් වුණේ මේක. දැන් ඒ කාලේ පුරෝහිත බමුණ වෙලා ලෝකේම අල්ලන මන්තරේ කටපාඩම් කරගෙන හිටිය බෝධිසත්වයෝනි. ඔච්චර දෙයක් දැනගත්ත, ඔච්චර දෙයක් දැකගත්ත මහා බෝධි තථාගතයන් වහන්සේට එදා මතරපු මන්තරේ මතක නැද්ද? මතකද නැද්ද? මතකයි. ඉතින් බුදුරජාණන් වහන්සේට පුළුවන් එහෙනම් පින්වත් මහණෙනි, අනාගතයේ ධාර්මික රජෙක් පහළ වුණොත් මෙන්න මේ මන්තරේ කියලා පුරුදු කරවලා එයාට රාජ්‍ය ලබලා දෙන්න කියලා ලෝක විජය මන්තරේ දෙන්න තිබ්බනේ. ඒක මිනිස්සු අතරට ඇයි කියලා හිතෙනවා නම් භාග්‍යතුන් වහන්සේට තිබුණානේ ඒකට සිල්පදයක් හරි පනවන්න. ලෝකෙම අල්ලන මන්තරයට වැඩිය ලොකු මන්තරයක් බුදුරජාණන් වහන්සේ කියලා දුන්න අවසානයේට. මොකද්ද මේ මන්තරේ? ලාභ සත්කාර පිරිහෙනවා. ඕනෝක තමයි මේ අවුරුද්දටම දෙන දහම් පණවිඩි. මොනවද ලාභ සත්කාර කියන්නේ? හිනාව, කතාව, ඥාති පිරිවර වට වෙලා ඉන්න එක, සල්ලි බාගේ, යාන වහන, වතු පිටි, තමාගේ පිළිගැනීම, ඔය ඔක්කොම නැති වෙලා යනවා. ඒකට ලොකුම උදාහරණේ විදිහට කිව්වොත් එහෙම මේ රටේ ජනාධිපති වෙලා මේ රටට මනසක පතුරවාගෙන හිටපු අයත් අවසානයේදී පොලිස් කොස්තාපල් ළඟ පින්සෙන්ඩු නැද්ද? එහෙම වුණා. අනිත්‍ය කියන්නේ ඒක. හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. කවුරුවත් පිළිගන්නේ නැති තරමටපත් වෙලා යනවා. තනතුරේ ඉන්නකල්, නම්බු නාම තියෙනකල් වැඳගෙන පුදාගෙන ඉන්නවා. අවසානයට මුකුත්ම නැහැ. ওই වැඩිහිටි නිවාස මහල්ු නිවාස වලට ගියාට පස්සේ බාහිර භාගයක් රජේ රැකියාවල් කරපු අය, ගුරුවරු වෙලා හිටපු අය, කාන්තෝරු වල වැඩ කරපු අය, අවසාන නිකං අර මේ වැඩිහිටි පිරිසක් අතර දරුවෙක් බලන් දෙන්නේ නැතුව, නෑදෑයෙක් බලන් දෙන්නේ නැතුව
අසරණ වෙලා යනවා. අපි දන්නේ අපි අවසානේ කොහොම වෙයිද කියලා. මිනිස්සු සමහර වෙලාවට මේ හිතාගෙන ඉන්නවා gedara මේ යහන් ගබඩාවේ බටර් පාන් කාලා මැරෙන්න කල්පනාව. සමහර පාරක යනකොට පාරක කියන්නේ මේ මේ කඩේට ගිහිල්ලා බඩුවක් අරන් එන අතර වාහනේ හැප්පුණොත් හැපිලා කුණු කානුවකට වැටුණොත් කුණු අතුර බිබී මැරෙන්න වෙන්නේ. කොච්චර තිනවද දෙවෙනි කතා. ලුණු අතුර බිබී මැරිච්ච මිනිස්සු හිටියා. පස් කඳු වලට යට වෙලා පස් කාලා මැරිච්ච මිනිස්සු හිටියා. වැසිකිලි වල වලට වැටිලා මැරිච්ච මිනිස්සු හිටියා. සමහර අය වයසකයි ටොයිලට් ගිහිල්ලා ඔය කොමඩ වලට ගිහිල්ලා එහෙම නැත්නම් පෝච්චි වලට ගිහිල්ලා ඇවිල්ලා පයිල් ඉස්සලා වැටිලා ඔළුව පෝච්චි වලට යනවා. අසූචි වතුර බිබී මැරෙන්න සිද්ධ වෙනවා. අපි දන්නේ අපේ මරණය කොහොම වෙයිද කියලා. මේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. ඊළඟට මට කල්පනා වුණ අනිත් කාරණාව තමයි ඔච්චර දේවල් දන්න දකින තථාගතයන් වහන්සේ අපිට ලොකුම ආරක්ෂාව විදිහට වදාලා තුනුරුවන් සිහිකරන එක. දජග්ග පිරිතේ ඊළඟට රතන සූත්‍රේ, ඒ කියන්නේ ලෝක විජේ මන්ත්‍රයට වැඩිය වටිනවා රතන සූත්‍රේ. මේ ලෝකෙම අල්ලන මන්ත්‍රයට වැඩිය, මේ ලෝකෙම අල්ලන මන්ත්‍රයට වැඩිය දජග්ග පිරිත වටිනවා. මේ ලෝකෙම අල්ලන මන්ත්‍රයට වැඩිය කන්ද පිරිත වටිනවා. මේ ලෝකෙම අල්ලන මන්ත්‍රයට වැඩිය මෝර පිරිත වටිනවා. ලෝකෙම අල්ලන මන්ත්‍රයට වැඩිය අඟුලිමාල පිරිත වටිනවා. කවදාවත් බුදුරජාණන් වහන්සේ පුරාණ මන්ත්‍ර අපිට දේශනා කළේ නැත. ඒ සියල්ල පිරිහිලා යනවා. තුනුරුවන් සීකරන වත පිරිත කියාගෙන ඉන්න කෙනාට ඒ පිරිත නෙව තමන්ගේ ජීවිතයට එකතු වෙන්නේ. තුනුරුවන් සීකර කරගෙන ඉන්නේ මැරුණත් සුගතියක උපදිනවා. මිනිස්සු අද කාලේ දුක්ඛං කටළු එන විදිහට, ඒ දුක්ඛං කටළු එන වෙලාවේ මේ එහෙ මෙහෙ මේ නැකත් කේන්දර වෙලාපත් කර කිහිලි ගහගෙන දුවන ඒ අන වෙලාවේ රතන සූත්‍රයේ කිය කියා හිටියානම් මැරෙනකොට රතන සූත්‍රයවත් කටපාඩම්. අවසානයේ මොකක්වත් නැතුව මැරෙන්නේ. තමන්ගේ දරුවවත් සලකන්නේ නැතුව මැරෙන්නේ. මේ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. අපි දන්නවා අපි ගම්වල හිටපු අය නිසා අපි ගම්වල ඒ කාලේ හොඳට මේ සල්ලි භාගයේ තියාගෙන වත් පෝසක්කම් ඇතුව හිටපු අය අද බින්දුවට වැටිලා. ඒ කාලේ එදා වේලවත් නැති හිටපු අය අද රස්සාවල් කරගෙන අර වත් පෝසක්කම් තියෙන අයට ජීවත් වෙන්න නැතුව එයාලා අද ඉඩකඩම් විකුණද්දී එදා වේල කන්න බැරි අය තමයි අද මේ අර ඉඩකඩම් ගන්න. හාත්පසින් මාරු වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි හැම වෙලාවෙම කල්පනා කරන මේ අවුරුද්ද පුරාවටම කල්පනා කරන්ට මන්තරයක් වගේ මේක තමයි තමන් ජයගන මන්තරේ. ලාභ සක්කාර පිරිහෙනවා. මේව නිත්‍ය දේවල් නෙවෙයි. පිරිවර සේනාව තමා වට කරගන්නකොට, ඊළඟට අනිත් අය තමාව වර්ණනා කරනකොට, තමා මේ පිළිගන්ට පඳුරු පාක්කුඩම් අරගෙන එනකොට හිතන්න එපා මේවා නිත්‍ය දේවල් කියලා. ඇත්තටම අනිත්‍ය දේවල්. අපිට වුණත් එහෙමයි. අපිට වුණත් සාමාන්‍ය මිනිස්සු ওই බණකට කතා කරනකොට කතා කළා ස්වාමීනි කියලා ඇවිල්ලා කෙහෙල් කන පූජා කළා, කිරිහට ටිකක් තියලා මේ සුඩ කිරිහට ටික තිබ්බට පස්සේ කිරිහටින් එහා පැත්තේ බණට ආරාධනා කරන එක්කෙනා පේන්නේ නැහැ. ඒ තරම් කිරිහටි. ගෙනල්ල බණට ආරාධනා බෑ කිව්වොත් බැන බැන යන්නේ. මේ ලෝකේ හැටි. හැම එකක්ම පිරිහිලා යනවා. හැම එකක්ම අනිත්‍ය වෙලා යනවා. පිළිගැනීම් කියන ඒවා තම දොයිතුවකට වටින්නේ නැති වෙලා යනවා. ඇත්තනම් අපි ලෙඩක් වෙනකොට, කරදරයට පත් වෙනකොට, උණක් හැදෙනකොට වත් පෝසත්කම් තියෙන එක්කෙනාට එක උණකුයි, දුප්පතාට එක උණකුයිද? ඩෙංගු හැදෙනකොට මේ සමාජයේ පිළිගත් එක්කෙනාට වෙන ඩෙංගුවෙකුයි, උපාධි ගහපු ඩෙංගුවෙකුයි,
ඊළඟට දුප්පත් මිනිහට හිඟා කාපු මේ ඩෙංගුවෙකුයිද ගහන්නේ? ඔක්කොටම ඩෙංගු අයිනවා. අනිත්‍ය, අනිත්‍ය ස්වභාවයෙන්. ඊට පස්සේ මැරිච්ච ගමන්ම රිසල්ට් එක එනවා. මැරිච්ච ගමන් තමන් කොහොමද කරලා තියෙන්නේ ඒ කර්මයට අනුව උපතක් කරා යනවා. ඒ නිසා කවදාවත් හොඳට මතක තියාගන්න, ධනෙ මුල් කරගෙන තවත් කෙනෙක් පහත් කරන්න එපා. ඊළඟට මිලමුදල් මේ මුල් කරගෙන තවත් කෙනෙක් පහත් කරන්න එපා. ළඟදී මේ දරුවෙක් ඇවිල්ලා ඇඬුවා. ඒ දරුවගේ පවුලේ ගොඩාක් අය දොස්තරලා. ඊපස්සේ ඒ පවුලෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට එච්චර ඉගෙන ගන්න බැරි වෙලා. ඊපස්සේ පවුලේ පාටි එකක් තිබිලා. පාටි එකක් තියෙනකොට අර දොස්තරලා ටිකට විතරක් කතා කළා. අර එච්චර ඉගෙන ගත්තේ දැන් නැති දෙන්නට කතා කළ වචනයක් වන්නේ. හැබැයි ඒගේ ඉස්සරහ පිටයි පාටි එක තියෙන්නේ. මේක බල බඩවැල කඩාගෙන ආපු දරුවෝ. ඊට පස්සේ ඒ දරුවා අඬලා කියනවා, අපේ පවුලේ මෙහෙමයි. ඊට පස්සේ මං කිව්වා, දැන් උඹ ඉගෙන ගන්න එකේ, උඹ ඉගෙනගෙන සමාජයේ ඉහළට ගියොත් එහෙම උඹ කවදාවත් ඔය දුක කාට හරි දෙයිද ඇහුවා. ඒ කියන්නේ ඉගෙනගත් එක මුල් කරගෙන අනිත් අය යටකරනේම නෑ. අනේ ස්වාමීන් වහන්සේ, මං නම් කාගේවත් හිතක් රිද්දන්නේ නෑ කිව්වා. මං කිව්වා, ආන්න ඒකට උඹට පන්නරේ දෙන්න තමයි ඔක සිද්ධ වුනේ. ඒ නිසා උඹ මේ මිනිසුන්ට සාප කරන්න එපා. උඹ හිතපන් උඹගේ ජීවිතේට ඕක ආයෙ කාටවත් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ විදිහට තමන්ගේ ජීවිතේට එන ඒවා අත්දැකීම් කර කර යන්න ඕන. තමන්ට තවක් කෙනෙක් මුල් කරගෙන දුකක් හටගත්තොත් එimhe අපි ලෝකෙට සාප කරන්න හොඳ නැහැ. අපෙන් ඒ දේ අනිත් අයට වෙන්න දෙන්න හොඳ නැහැ. ලාභ සත්කාර කියන්නේ පිරිහෙනවා. අපිට කාගෙන් හරි උදව්වක් ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා ගස්සගෙන යන්න එපා. ඔයාලා අහලා නැද්ද අර කතාවක්, අර පිටරට විච්ච දෙයක්? කොල්ලෙක් ඉගෙන ගන්නේ මේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා යනවා මේ ගෙයක් ගෙයක් ගානේ කුලි වැඩ කරන්න. ඊට පස්සේ මිනිස්සු ඉතින් ගෙදර තියෙන කාණු සුද්ධ කරවලා, මල් පැල සුද්ධ කරවලා හවස රුපියල් 20ක් 30ක් අතර දෙනවා. ඒක අරන් ගිහිල්ලා තමයි පොතක් ගන්න. දවසක් ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා ඔහොම හැමතැනම ඇවිද්දා. ඇවිදිනකොට කවුරුවත් ගෙදරකට ගත්තේ නැහැ. මෙයා ඇවිදලා පිපාසයි. මෙයා ගීටුකට තාත්තු කළා. නෝන කෙනෙක් ඇවිල්ලා දොර ඇරියා. ඇයි පුතා කියලා ඇහුවා. අනේ මට වතුර පිපාසයි. ආ එහෙනම් එන්න කියලා ඉඳ ගන්නකෝ. දැන් මෙයා පිළිකන්නේ ඉඳගත්තා. ඊට පස්සේ අර නෝනා පොඩ්ඩක් ඉන්න පුතේ කියලා එතුට ගිහිල්ලා කිරි වීදුරුවක් හදලා ගෙනත් දුන්නා. මේ කොල්ලා අවුරුද්දකින් කිරි ටිකක් බීලා නැහැ. ඊට පස්සේ කිරි වීදුරුවක් ගෙනලා දුන්නාට පස්සේ ඒ කිරි වීදුරුව මෙයා බීලා කිව්වා, නෝනා මොනවද මං කරන්න ඕනේ වැඩ? ඊට පස්සේ කිව්වා, හිම වැඩ ගන්න පොඩි අයගෙන් අපි. ආ දැන් බබාගේ බඩ පිරුණනවා යන්න කියලා යවුවා. මෙයා මූණ දිහා බලාගෙන හිටියා. ඇස් වලින් කඳුළු වැටුණා. කවදාවත් එහෙම කළා නෑ කවුරු. ඊට පස්සේ කොහමරි මේ කොල්ල ඉගෙන ගත්තා. මේ කොල්ල ඉතින් එයාගේ ජීවිතේ හදාගත්තා. අර නෝන පහු පස්සේ කාලයක් ගියාට පස්සේ heart attack ආව. ඊට පස්සේ මේ ප්‍රයිවට් හොස්පිටල් එකට මෙයා ගිහිල්ලා මේ සැත්කමක් කරගෙන මෙයා බිල ගෙවන්න ගියා. බිල ගෙවන්න යනකොට එතන කියලා තියෙනවා බිල ගෙවලා තියෙන කියලා. මේ තුන්දුව ඊට පස්සේ අපි සල්ලි දෙන්න අරන් ආවි. ඊට පස්සේ නෑ නෑ මේ බිල තුන්දුව ගෙවුප එක තියෙනවා කියලා. ඒතර ගෙවපු තුන්දුව අරන් බලනකොට මේකේ තියෙනවා කිරි වීදුරුවකින් බිල ගෙවන ලදී. ඒ හොස්පිටල් එකේ ලොක්කා තමයි අර එදා හිටපු ළමයා. ඔය වාගේ මදත් සිද්ධ වෙනවා. අදත් සිද්ධ වෙනවා. අද සිද්ධ වෙච්ච එකක් කියන්නම්. මට හාහා පුරා කියලා අයිස්ක්‍රීම් කාපු දවස මතකයි. ඇයි ඒ මතක? ඔයාලට වගේ පුංචි කාලේ අයිස්ක්‍රීම් ලැබිච්ච නැති නිසා. අපිට අයිස්ක්‍රීමුත් නැහැ, අයිස් ගැහිලුත් නැහැ. ඊට අපේ ඉස්කෝලේ ටීචර් මට කිව්වා, මේ පුතා උඹ මේ හවස ගෙදර යන්නට අපේ ගෙදර වරින් කියලා. ඒතර මම ඉතින් 10 වසර වගේ.
ඊට පස්සේ මම ඒ ටීචර්ලා ගෙදර ගියා. ඊට පස්සේ පොඩි කප් එකක් කරන් ඒ කප් එකට හැන්දක් දාලා දුන්නා. මම බැලුවා අල්ලනකොටම සීතලයි. මොනවද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මම ওই හැන්දෙන් කන්න පුතේ කියලා කිව්වකොට ටීචර් ගියා කොහෙද වැඩකට. මං අරන් කෑවා රසායි සීතලයි. මං එදා තමයි දන්නේ අයිස්ක්‍රීම් හැන්දෙන් කනවා කියලා. අපි දන්නේ අයිස්ක්‍රීම් ලෙව කනවා කියලා. ඇයි රුපියල් දෙකට තිබ්බ අයිස්ක්‍රීම්? ඕක හොඳට මතක හිටියා. ළඟදී ටීචර් මුණ ගැහුවා. ටීචර් ගොඩාක් දුක දුක්ඛං දර ඇවිල්ලා. ඊට පස්සේ ඇවිල්ලා ස්වාමීන් මගේ නම්බරේ හොයාගෙන කෝල් එකක් දීලා ඔබ වහන්සේ කොහෙද ඉන්නේ මං දුකටපත් වෙලා කියලා. ඊට පස්සේ මං කෝ ඇයි මේ ටීචර් දුකටපත් වෙන්න එපා ටීචර්ගේ දරුවෙක් වගේ මං ඉන්නවනේ කිව්වා. ඇඬුවා මගේ ජීවේ ඔබ වහන්සේ මං දැන් මගේ දරුවෙක් මහාන වෙලා ඉන්නම් කියලා හිත හදා ගන්නම්. වචනකින් හරි මට ජීවියක් දෙන්න පුළුවන් වුණා. මං ඉතින් සතියකට වතාවක් දැන් කතා කරනවා. කතා කරලා අර ප්‍රශ්න ටික ඉවර වෙනකල් හිත හදනවා. ඒ වගේ අපි දන්නේ උඩයට මාරු වෙනවා. උඩයට මාරු වෙනවා. මං ඉස්කෝලේ යන කාලේ කොළඹ පැත්තේ රස්සාවකට ගියා. ඊට පස්සේ රස්සාව කරපු මහත්තයා අවසානිකව මේ තොපි පොඩියු මෙහි වගේ වැඩට එන්න එපා. මෙන්න පඩි අරන් ඵලයන් ගෙදර එන්න එපා කියලා. මේ ආපහු එන්න එපා වැඩට කිව්වා. මං අඬ අඬ ආවේ. ඊට පස්සේ මම මේ කොළඹ අපි කියමුකෝ මේ කොළඹ පැත්තේ ඇවිල්ලා බිල්ඩින් එකක් පටන් ගත්තා අසපුවක. පටන් අරන් කොන්ත්‍රාක්කුව බාර දෙන්න මහත්තයෙක් වෙනකොට අර මහත්තයා ආවා. එයා බාරගත්. දැන් වැඩ බලන්නේ මං අරයා වැඩ කරන්නේ. මං කියපු තේරෙනවද? උඩ යට මාරු වුණා. පොඩි එකෙකුටවත් වෙනස්කමක් කරන්න. හේතුව මට පුංචි කාලේ ඉඳලා මතක නිසා. දැන් මට කවුරු හරි ගෙදරකට ගියාට පස්සේ ටෝක්කක් කනලා ඵලයන් කියලා පන්න ගත්තා අද මං ඒ ගෙදෙටි කියලා බණ ටිකක් කියනකොට හිත සතුටෙන් කොහොමද දෙයියනේ අහන්නේ? ඒ නිසා මේ පොඩියුන් අතර ඔය මිනිස්සු අතර ඇති තවක් කෙනෙක්ගේ හිත සනසන වචනයක් කියන කෙනෙක් හරි. ඒ නිසා ඒ අයගෙන් අනාගතේ අපිට පිහිටක් එන්න පුළුවන්. ඒ නිසා කවදාවත් අපෙන් මේ මිනිසුන්ට හානියක් වෙන්න දෙන්න එපා. පැහැදිලි නේද මං කියන එක? මගේ ජීවිතේ එවැනි කතා ගොඩාක් තියෙනවා. මගේ ජීවිතේ එවැනි කතා ගොඩාක් තියෙනවා. ඒ නිසා අපි වාගේ තවත් කට්ටිය ගොඩාක් ඇති. ඒ නිසා හොඳට මතක තියන්න ලාභ සත්කාර පිරිහෙනවා. ඒ කියන්නේ Tamanට හැමදාම එක විදිහටම ඉන්න බෑ. අපි බැහැර කරන කෙනාගෙම අපිට පිහිටක් ගන්න වෙනවා. අපි බැහැර කරන කෙනාගෙම අපිට පිහිටක් ගන්න වෙනවා. එදාට අපි හිත සතුටෙන් ඒ පිහිට ගන්න ඕන. අනේ මම මෙයාට මෙහෙම කළානේ හරියට ධර්මයේ තේරුණොත්. දැන් උදාහරණයක් කියන්නකෝ, ඒ සත්පුරුෂ ලෝකේ කියන්නේ සත්පුරුෂකමට ආවොත් වෙච්ච වැරදි පේනවා, හොඳටම පේනවා. මං දවසක් බණක් කිව්වා. බණ කියලා ආවට පස්සේ මගේ අම්මා මට කෝල් එකක් ගත්තා. කෝල් එකක් කරන් මට කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ සමාව ගන්න කතා කළේ. මං ඇහුවා මොකටද අම්මා සමාව ගන්නෙ මගේ? නෑ මං ඔබ වහන්සේ මහාන වුණාට පස්සේ දරු දුකට මාස 3ක් පිච්චි පිච්චි හිටියේ කිව්වා. ඒකට මට සමා වෙන්න කිව්වා. දැන් බලන්නේ ඒ මං දැන් අවුරුදු 12කට මං මහාන වෙලා අවුරුදු 12කට පස්සේ ඒ වගේ කවුරු හරි මහාන වෙන්න යන් ගියොත් යන්න හැදුවොත් වචනකින්වත් බාධා කරන්න එපා. තමන්ට ධර්මයේ තේරෙන දවසකට දුක හිතේ. ඊළඟට සමහර අය මහාන වෙන්න යන අය ගිහිල්ලා ගෙන්නගෙන එනවනේ. ඇවිල්ලා ওই කොල්ලෝ ගෙන්නගෙන ඇවිල්ලා මේ සමාජයට වැටිලා කොහෙන් හරි වද දෙන ගෑණියෙකුට හරි සෙට් වුණොත් එහෙම
ඒ ගෑනු නිසා දරුව නිසා දුක් විඳින හැටි දැක්කොත් එහෙම එදාට අර මහාන වෙන එකට බාධා කරපු අයට හිතේ අනේ මේ දුක් කන්දරාවකින් මිදහස් වෙන්න මෙහා සාසනයට යන්න හදද්දී අපි වැළැක්වුවානේ කියලා. හරි පුදුමයි. තව එක සිද්ධියක් තියෙනවා. මේ උඩු යටකුරු මාරු වෙන එක ගැන එක කතාවක් කියන්න. මට වෙච්ච දෙයක්. ඉතින් මේ මට මතක ඒකනේ. ඒ තමයි මම අඳුරන කෙනෙක් හිටියා මේ අපි හරි හිතවත්. ඊට පස්සේ මම මහාන වෙන්න දවස් දෙකක් විතර වගේ තිබ්බින් ඒ ගෙදිටි ගිහිල්ලා කිව්වා මම මෙහෙම මහාන වෙන්න යන්න කල්පනා කළා කියලා. ඊට පස්සේ අඬා අඬා කිව්වා යන්න එපා කියලා පොළොවේ පස් කෑවා. ඊට පස්සේ කොහමද ඉතින් අපිට අනේ තුන්වන් සරණින් මේ වගේ උතුම් ගුරුවරයෙක් යටතේ පැවිදි වෙන්න අපිට වාසනාව ලැබුණා. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ අර එපා එපා කිව්ව කෙනාට ගෙදර ප්‍රශ්නයක් ඇති වෙලා වහබොන්න ගියා. වහබොන්න යනකොට මමමයි ඉදිරිපත් වෙලා වසබෝතලේ විසිකකලේ. මම එදා ඒ වෙලාවේ මැදිහත් වුණේ නැත්තම් අද ජීවිතේ නැහැ. අද සැනසිල්ලේ ඉන්නවා. එහෙනම් එදා Tamanට ජීවේ ලැබෙන තැනටම නේද එදා බාධා කරන්න හැදුවේ. පැහැදිලිද මං කියන්නේ? ආනේ වගේ මම මේ කියන්නේ උඩ යට මාරු වෙනවා. ලාභ සක්කාරයෝ පිරිනවා කියන්නේ ඒකයි. පෝසතා දුප්පතා වෙනවා, දුප්පතා පෝසතා වෙනවා. ඊළඟට බලවත් අය දුබල වෙනවා, දුබල අය බලවත් වෙනවා. අපි දන්නේ කොහොමද මේ වෙන්නේ කියලා. හැම දෙයක්ම අතහැරලා යන්න සිද්ධ වෙනවා කියලා මේ අවුරුද්දේම කල්පනා කරන්න. ඊළඟට තමන්ගේ බල පුළුවන් කාරකම් මුල් කරගෙන තවක් කෙනෙක්ව පහතට යවන්නේ නැහැ කියලා මේ අවුරුද්දේම කල්පනා කරන්න. ඊළඟ ලෝකේම අල්ලන මන්තරයට වැඩිය ලාභ සක්කාර පිරිහෙනවා කියන මන්තරේ වටිනවා කියන එක මතක තියාගන්න. ඕක තමයි මේ අවුරුද්දටම දෙන දහම් පණිවිඩය. හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ. අපි වුණත් එහෙමයි. දැන් මෙහෙම මේ බන පුටු හිටියට අපිට ලෙඩ වෙලා දත් ටික වැටිලා කතා කරගන්න බැරි වුණාට පස්සේ කවුරුවත් අපිව ගණන් ගන්නෑ. කවුරුවත් ගණන් ගන්නෑ. ඊට පස්සේ වයසට පලච්චි උන්නහන්සේ නමක් කියලා මේ කවුරුවත් ගණන් ගන්නෑ අපි. සමේ හැම දෙයක්ම වෙනස් වෙනවා. පැහැදිලි නේද? හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ නිසා නැවත කියන්නේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ලාභ සක්කාරයෝ පිරීලා යනවා. අපිටම තුරුල් වෙලා හැදෙන දරුවෝම ටික කාලයක් ගිය පස්සේ උඹලා මොනවද බන් දන්නේ කියලා අපිටම පයින් ගාලා යනවා. අනිත්‍ය ලෝකේ අම්මේ කියලා පපුවේ තුරුල් වෙන දරුවෝම පස්සේ කොහේවත් යන මේ සමයන් නිසා අම්මාව මතක නැහැ, තාත්තාව මතක නැහැ. මේක තමයි අනිත්‍ය ස්වභාවය. ඊට පස්සේ අපේ දරුවෝ මෙහෙම කළා කියලා සාප කර කර බැන බැන ඉන්න මිනිස්සුම මාසෙන් දෙකෙන් ආයම කැවුම් කිරිබත් හදාගෙන දරුවෝ බලන්න යනවා. මේක තමයි අනිත්‍ය ස්වභාවය. ඊට පස්සේ මොනවහරි ලියමනාවක් ඕන වුණාට පස්සේ ඕනෙම කුරු කියලා වැඳලා ලියුමට අස්සම් ගන්නවා. ලියුමට අස්සම් ගන්න ඕනේ නැති තාක්කල් මේ මිනිසුන්ට බයිනෝ. ගෙදර වැඩක් නැති තාක්කල් මිනිසුන්ට බැන බැන ඉන්නවා. ගෙදර වැඩක් තියෙනකොට මිනිසුන්ට වැඳ වැඳ හරි වැඩි කර ගන්නවා. මේක තමයි අනිත්‍ය ලෝකය. ඒ නිසා වැඩ කරන්න මිනිසුන්ද නින්දාවවත් ප්‍රශංසාවවත් බලාපොරොත්තු නොවි. විශේෂයෙන් ප්‍රශංසාව බලාපොරොත්තු නොවි. ප්‍රශංසාව බලාපොරොත්තු නොවි වැඩ කරන්න. අනගාරික ධර්මපාලතුමාට ලංකාවෙන් ලියුම් යවුවා ඉන්දියාවට. ඕක අල්ලපන් ඕක පිස්සෙක් කියලා. ලංකාවේ නියෝගයකට තමයි අනගාරික ධර්මපාලතුමා අවුරුදු 7ක් ඉන්දියාවේ හිරේ දාලා හිටියා. එහෙව් ලං ඊට පස්සේ කොච්චර තිත්ත වුණාද කියනවනම් අනගාරික ධර්මපාලතුමාට මැරෙන වෙලාවේ ලියුමක් ලිව්වා මගේ අලු ටිකක්වත් ඔහෙට ගෙනියන්න එපා කියලා. මම මේ ඉන්දියාවේ මේ බමුණු කුලවල ඉපදිලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ හඬ රැව දුන්න ප්‍රදේශයේම ගුටි කකා මන් ධර්මය ප්‍රචාරය කරන්න කැමති මගේ අලුවත් ලංකාවට එවන්න එපා කිව්වා. එතරම් ලංකාවේ මිනිස්සු වද දුන්නා.
එහෙව් ලංකාවේම හන්දියක් හන්දියක් ගානේ දැන් අනගාරික තරම් පරතුමගේ රූප හදනවා. අනිත්‍ය ලෝකේ. අනිත්‍ය ලෝකේ. ඔක්කොම වෙනස් වෙලා යනවා. සෝබනේ හැම තැනම තියෙන්නේ. හැම තැනම සෝබනේ. පුළුවන් නම් ඒ නිසා මේ සෝබනේ තියෙන ලෝකේ කල්පනා කරන්න හැම දෙයක්ම වෙනස් වෙනවා. ලාභ සක්කාර වෙනස් වෙලා යනවා. සල්ලි මුදල් නැත්තරම නැති වෙලා යනවා. කොච්චර සල්ලි තිබ්බත් හරි ලෙඩක් හැදුනොත් ඉවරට ඉවර. මම දන්න මේ ගෙදරක පුතෙකුට අසනීප වුණා. මා මේ සතියේට බෙහෙත් පෙත්තේ ගාන 555,000. සතියේට එක පෙත්තක්. හරි ලෙඩක් හැදුනොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා හැම දෙයක්ම වෙනස් වෙනවා. දරුවෙක් ලෙඩ වෙලා සල්ලි මදි වුණොත් දොස්තරට උනත් සිද්ධ වෙනවා දරුවගේ ෆොටෝ එක පෙන්න බස් එක්ක යන්න. හිඟාකාන තත්ත්වයට ඇදලා දාන්න පුළුවන් ලෙඩ වලින්. මිනිස්සු සමහරවිට ගෙව ඔය ආධාර ඉල්ලන්න එනවා බලනට දොස්තරලා. සමාජයේ හොඳට හිටපු අය ළමයිගේ අසරණකම ඉදිරි මුදල් මදි වෙලා ගියක් ගන්න යනවා. අනිත්‍ය ලෝකේ වෙනස් වෙන ලෝකේ මම මගේ ආත්මය කියලා කිසි දෙයක් ගන්න නැහැ. ඒ නිසා ඒකම මතක තියාගන්න මේ අවුරුද්ද පුරාවටම හැම දෙයක්ම වෙනස් වෙනවා. ඊළඟට තවත් කෙනෙක් පහත් කරන්න එපා. අපි දන්නේ මේ පොඩි ළමයි ඉන්නවා, කොල්ලෝ කුරුට්ටු ඉන්නවා, අනාගතේ කොයි කොයි තැන්වලට යයිද කියලා. සමහර වෙලාවට අපි පහින් ගහන තැනින්ම අපිට පිහිට ගන්න සිද්ධ වෙනවා. ඔයාලගේ ජීවිතවලත් ඕන තරම් ඇති කතා, ඕන තරම් සිද්ධි ඇති බැහැර කරපු අයගෙන්ම පිහිට ගන්න සිද්ධ වෙච්ච ඒවා. ඒ නිසා මිනිසෙක් විදිහට ඉපදිලා මිනිසෙක් විදිහට ජීවත් වෙලා මිනිසෙක් විදිහට මනුස්ස ගුණධර්ම ටිකක්වත් හදාගෙන අපි මැරිලා යමු. ඒ නිසා හොඳට මතක තියාගන්න ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් මත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ දහම් පණිවිඩය තමයි අද අපි ඔබට ලබලා දෙන්නේ. ඉතින් අපිට ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලබා ගන්නට වාසනාව ලැබේවා කියලා සාදු කියනවා.